right මොනවාද හය වසරේ තවත් වීඩියෝ එකක් නිර්මාණය කරනවා ඊ කතා කරපු දේවල් එක්ක අදාළු දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් අපි මේ පාඩමේ ඉන්නේ ඉලෙක්ට්‍රිකල් සෙල්ස් හරි ඉලෙක්ට්‍රික් සෙල්ස් නැත්තම් විද්‍යුත් කෝෂ කියන කොටස තමයි ඉන්නේ ඉලෙක්ට්‍රික් සෙල්ස් ගැන කතා පටන් ගත්තේ නැත්නම් විද්‍යුත් කෝෂ සම්බන්ධ කතාව පටන් ගත්තේ කොහෙන්ද අපි මේ සිම්පල් සෙල් නැත්නම් සරල කෝෂය ගැන කතා කරමු සරල කෝෂය නැත්නම් සිම්පල් සෙල් එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි අධ්‍යයනය කරමු සරල කෝෂයක් හදාගන්නේ කොහොමද නැත්නම් සිම්පල් සෙල් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු තේරුණා සිම්පල් සෙල් එකක් ඩිසයින් කරගන්න විදිහ මම පොඩ්ඩක් සරලව පැහැදිලි කර දෙන්නම් ඔයාලට ඔයාලට අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ බීකර් එකක් ගන්නවා ඒකට අපි දානවා ඩයිලූට් සල්ෆියුරික් ඇසිඩ් එක නැත්නම් තනුක සල්ෆියුරික් අම්ලය දානවා දාලා අපි ඒකට එකතු කරනවා කොපර් ෂීට් එකකුයි සින්ක් ෂීට් එකකුයි නැත්නම් අපි කරනවා තඹ තහඩුවකුයි සින්ක් තහඩුවකුයි අපි මේකට එකතු කරනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ තහඩු දෙක සම්බන්ධක කම්බි මගින් නැත්නම් කනෙක්ටින් වයර්ස් මගින් මොකද කරන්නේ බල්බ් එකකට හරි නැත්නම් අපි එතෙන් පාවිච්චි කරා ගැල්වනෝමීටරයකට හරි සම්බන්ධ කරලා නිරීක්ෂණ ලබා ගන්නවා ඔබ්සර්වේෂන් ලබා ගන්නවා එතකොට ඒ ලැබිච්ච නිරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව අපිට පෙනිච්ච දෙයක් තමයි මොකද ඒ සිම්පල් සෙල් එකකට පුළුවන් මොකද ඉලෙක්ට්‍රික් එතන ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් කරන විදුලිය ජනනය කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි එතෙන්දී අවබෝධ කරගත්තා. හැබැයි සිම්පල් සෙල් එක නැත්නම් සරල කෝෂයක විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව තිබ්බට ඇබිලිටි එක තිබ්බට වීක්නස් නැත්නම් දුර්වලතා කීපයක් තියෙනවා. තේරුණා වීක්නස් කීපයක් තියෙනවා. ඒ වීක්නස් මොනවද කියලා අපි පාඩම උගන්වන්නේ අය අදාළ කොටසේදී සඳහන් කරලා අවසන් කරා. වීක්නස් කියන්නේ මොනවද කියලා. එයාගේ තියෙන වීක්නස් මොනවද කියලා අපි කතා කරා. ඊට පස්සේ මේ පවතින වීක්නස් නිසා දුර්වලතා නිසා ඒ වීක්නස් ටික මග අරවලා නේද? ඒ දුර්වලතා අපි පැත්තකට කරලා නැත්නම් දුර්වලතා ඉවත් කරලා වැඩි දියුණු කරපු කෝෂ වර්ග නැත්නම් මොඩිෆයි කරපු සෙල්ස් අපි මොකද කරේ ඩිසයින් කරා නිර්මාණය කරා එහෙම නිර්මාණය කරපු එක සෙල් ටයිප් එකක් නැත්නම් කෝෂ වර්ගයක් තමයි අපි මේ වෙනකොට කතා කරේ ඒ තමයි මොනවද මෙන්න මේවා කිමිකල් සෙල්ස් කියන්නේ මෙන්න මේ කිමිකල් සෙල්ස් කියලා කතා කරේ අන්නේ එතකොට මේ කිමිකල් සෙල්ස් නැත්නම් රසායනික කෝෂ වර්ග දෙකක් තියෙනවා කියලා කතා කරා එකක් ප්‍රයිමරි සෙල්ස් නැත්නම් ප්‍රාථමික කෝෂ තියෙනවා කියලා කතා කරා ඊළඟට අපි කතා කරා මොකද සෙකන්ඩරි සෙල්ස් නැත්නම් ද්විතීක කෝෂ කියලා જાතියක් තියෙනවා කියලා කතා කරා මේ දෙක අතර තියෙන වෙනස තමයි ප්‍රයිමරි සෙල්ස් වල තියෙන කිමිකල් වල පව එක යොදුනන් පස්සේ මොකද වෙන අපිට ඒක භාවිතෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා හරි හැබැයි සෙකන්ඩරි සෙල් එකේ තියෙන විශේෂත්වය තමයි එක ඒකේ තියෙන පවර් එක අඩු නම් නැති වෙලා ගියාම අපිට නැවත පවර් එක එකට මොකක් කරන්න ඕනද මේ ආරෝපණය කරන්න බලේ නැවත මොකක් කරන්න ඕනද ආරෝපණය කරන්න පුළුවන් අතත් අපි කියනවා චාර්ජ් කරන්න පුළුවන් කියලා ඒ නිසා නැවත නැවත බලේ ආරෝපණය කරලා භාවිතයට ගන්න පුළුවන් නිසා තමයි අපි ඒකට කියන්නේ මොකද සෙකන්ඩරි සෙල් නැත්නම් ද්විතීක කෝෂයක් කියලා කියන්නේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි එකපාරක් විදුලි බලය නිර්පද වීමේ හැකියාව අවසන් වුණාම අපිට ඒක විසික් කරන්න ඕනේ නැහැ. ගෙදර තියෙන විදුලි සැපයුමකට නැත්නම් කොහේ හරි තියෙන ප්‍රධාන විදුලි සැපයුමකට මොනෑම හොදයක් ආධාරයෙන් ඒ සම්බන්ධ කරලා ඒකේ තියෙන බැටරිය අපිට පුළුවන් මොකක් කරන්නද? නැවත ආරෝපණය කරගන්න පුළුවන්. නැත්නම් අපි කියනවා චාර්ජ් කරගන්න පුළුවන් කියලා අපි කියනවා.
එතකොට මොකද වෙනන්නේ ඒ චාර්ජ් එක නැත්නම් ඒ ආරෝපණය කරපු විදුලි ප්‍රමාණය අවසන් වෙනකන් ආයෙ අපිට ඒක භාවිතා කරන්න පුළුවන් අවසන් වූ සැනින් නැවතත් අපි මීට කලින් සඳහන් කර ක්‍රමවේදයේ ඔස්සේ ඒ නැවත ආරෝපණය කරලා නැත්නම් ඒ බැටරිය තුල නැවත විදුලිය ගබඩා කරලා භාවිතයට ගන්නවා භාවිතයට ගැනීමේ හැකියාව පවතිනවා මේ වගේ බැටරියක් නැවත ආරෝපණය කරලා අවුරුදු ගානක් භාවිතා කිරීමේ හැකියාව අපිට තියෙනවා ප්‍රයිමරි සෙල්ස් නැත්නම් ප්‍රාථමික කෝෂවල එහෙම හැකියාවක් නැහැ එකම එක වතාවේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වතාවේ පාවිච්චි කළ අවසන් වුණාම පස්සේ පාවිච්චි කරන්න බැහැ ඉතින් ඒකත් අඳුනගෙන ඉඳලා අද අපි කතා කරනවා කෙමිකල් සෙල්ස් වලින් එහාට ගියන අපි මේනකොට කතා කරේ රසායනික කෝෂ නැත්නම් කෙමිකල් සෙල්ස් ගැන දැන් අපි කෙමිකල්ස් පාවිච්චි කළා නැත්නම් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළා විදුලිය නිෂ්පාදනය කරන්න යන වැඩි පැත්තකින් තියෙනවා මොකද ඒක කතා කළා අවසාන නිසා තේරුණා දැන් අපි හදනවා වෙනත් කෝෂ జాතියක් ඒකේ ඒකට පුළුවන් මොනා කරන්නද විදුලිය ජනනය කරන්න පුළුවන් මොකක්ද කරන්න පුළුවන් යාට ඒ කෝෂවලට පුළුවන් මොනා කරන්නද විදුලිය ජනනය කරන්න පුළුවන් හැබැයි එයා විදුලිය ජනනය කරන්න නැත්නම් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්න පාවිච්චි කරන්න නැත්නම් යූස් කරන්නේ කෙමිකල් නෙමෙයි. දැන් කලින් හැටිය මොනවද පාවිච්චි කරේ? කෙමිකල්ස්. මෙයාල පාවිච්චි කරන්නේ කෙමිකල් නෙමෙයි. මෙයාල පාවිච්චි කරන්නේ මොනවද? සන්ලයිට්. නැත්නම් සූර්යා ලෝකය. සූර්යා ලෝකය කියන දේ පාවිච්චි කරලා මොකද කරන්නේ? එයාලා ප්‍රොඩියුස් කරනවා නිෂ්පාදනය කරනවා මොනවද? ඉලෙක්ට්‍රික් එනර්ජි. තේරුණාද? විද්‍යුත් ශක්තිය නිෂ්පාදනය කරනවා. හරි. ආන් මේ වගේ කෝෂවලට අපි කියනවා සූර්ය කෝෂ නැත්තම් සෝලර් සෙල්ස් කියලා කියනවා. සෝලර් සෙල්ස් නැත්නම් අපි කියනවා සූර්ය කෝෂ කියලා. සෝලර් සෙල්ස් නැත්තම් සූර්ය මෙයාට තියෙන විශේෂත්වය තමයි මෙයාට තියෙන විශේෂත්වය තමයි ලයිට් එනර්ජි. සිංහලෙන් අපි කියනවා ආලෝක ශක්තිය. අරගෙන ඒක හරවනවා මොනවද? ඉලෙක්ට්‍රික් එනර්ජි නැත්තම් විද්‍යුත් ශක්තිය බවට හරි මෙයා කරන වැඩේ හරි එහෙනම් මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම් ඔයාලට නිකම්ම හිතන්න මේ තියෙන එක සූර්ය කෝෂය සාමාන්‍යයෙන් මේකක් අපි නිර්මාණය කරන්නේ එක කෝෂයක් විතරක් නෙමෙයි නැත්නම් එක සෙල් එකක් විතරක් නෙමෙයි සෙල්ස් ගොඩක් එකට තියෙන කුවරුවක් තමයි නිර්මාණය කරගන්නේ. ତେଣୁ මේ එකක් තමයි නිකම් බවට පත් වෙන්නේ සෝල සෙල් එකක් එන්නේ. ඒ කියන්නේ සූර්යයා. දෙන්න.
එතනින් පස්සේ හරි ලාභදායි දෙයක් බවට මේක පත් වෙනවා
අනිත් එක පරිසර දූෂණය සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ලංකාවේ විදුලිය නිෂ්පාදනය කරන්න එකක් හයිඩ්‍රෝ පවර්, ජල විදුලිය පාවිච්චි කරනවා. ඊට අමතරව පාවිච්චි කරනවා ෆුවල් පවර්ස්. තේන ඉන්ධන බලය පාවිච්චි කරනවා. හරි. දැන් ඉන්ධන විදියට ගන්නවා එකක් කෝල් නැත්නම් ගල් ළඟ. තව එකක් ගන්නවා ඩීසල්. තේන ඔව් අපි ලියන්නත් ඕනේ. කෝල් නැත්නම් ගල් ළඟ පාවිච්චි කරන පවර් හවුස් එක කොහෙද තියෙන්නේ? නොරච්චෝනේ. ඊළඟට ඩීසල් පාවිච්චි කරන ඩීසල් කියන ෆුවල් එක නැත්නම් ඩීසල් කියන ඉන්ධනය පාවිච්චි කරන පවර් හවුස් එක නැත්නම් ජව කොළ කොහෙද තියෙන්නේ? කැලණි 30. ඒව මතක තියෙන්න ඕනේ. තේරුණා? දැන් මේ දෙකෙන්ම ෆුවල් නැත්නම් ඉන්ධන දහනය කරනවානේ. මොනවද දහනය කරන්නේ? ඉන්ධන දහනය කරනවා. ෆුවල් කම්ප්‍රෂන් එක පැහැදිලි. මේ ඉන්ධන දහනය කරනකොට අපි දන්නවා මොනවද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව අධික ලෙස පිට වෙනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් අධික ලෙස පිට වෙනකොට මොකද වෙන්නේ? මේ පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ කොහේ හරි තැනක කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර පවතිනවා නම් අදාළ පරිසරයේ උෂ්ණත්වය එයා නිසා මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මේ පෘථිවියේ උෂ්ණත්වයේ ඉහළ යන බලපාන ප්‍රධාන සාමාජිකය තමයි කවුද? කාබන් ඩයොක්සයිඩ්. ඒතොර කාබන් ඩයොක්සයිඩ් අපි වැඩිපුර පරිසරයට පිට කරොත් මේ පරිසරයේ උෂ්ණත්වයේ ඉහළ යනවා. තේරුණා? ඉහළ යනවා. ඒක හොඳ නැහැ. සමහර ජීවීන්ට කෙලින්ම ඒක බලපාන. ඒ වගේම ද්‍රවාසන්න ප්‍රදේශවල නැත්නම් පෝලර් රීජන්ස් වල තියෙන ග්ලැසියර්ස් නැත්නම් අපි කියන හිම වගේ දේවල් දිය වෙන්න පටන් ගන්නවා. එතර සාගර ජල මට්ටම වැඩි වෙලා මේ බෙරළබඩ ප්‍රදේශවල ජීවත් වෙන ජීවීන්ට මිනිසුන්ට ජීවත් වෙන්න වාසස්ථාන නැති වෙනවා නේද? ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මොකක් කරන්න ඕනද? ෆුවල් කන්සම්ප්ෂන් එක මොකක් කරන්න? අඩු කරන්න. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි, සොලියුෂන් එකක් තමයි. අපි වගේ රටවල දෙන හොඳ සොලියුෂන් එකක් තමයි මොකද්ද? ඉලෙක්ට්‍රික් ජෙනරේට් කරන්න ෆුවල් පාවිච්චි කරනවට වඩා මොනවද කරන්න ඕනද? සෝලර් සෙල්ස් නැත්නම් සූර්ය කෝෂ නැත්නම් සෝලර් සෙල්ස් එකතු කරලා හදන සූර්ය පැනල, සෝලර් පැනල් පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එතකොට පරිසර දූෂණය ගොඩාක් අවම වෙනවා. පරිසරයේ අධික ලෙස රත් වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අවම වෙනවා. ඒ නිසා පරිසරයේ සුරක්ෂිත තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මේක මොකද්ද? පරිසර හිතකාමී විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රම වේ. පරිසර හිතකාමී eco friendly තේරුණා? නිසා අපි වගේ රටවල් වල මේක ගොඩාක් වැදගත් වෙනවා. මෙන්න මේ වගේ දේවල් ප්‍රොමෝට් කරන්න අපි පුළුවන්තරම් උත්සාහ කරනවා. තේරුණා? මෙන්න සූර්ය කෝෂයේ කතාව. සෝලර් සෙල්ස් වල ස්ටෝරි එක අපි දුන්නා. මොකද ස්ටෝරි එක? සෝලර් සෙල් එකකට පුළුවන් ලයිට් එනර්ජි යූස් කරලා ඉලෙක්ට්‍රික් එනර්ජි ප්‍රොඩියුස් කරන්න. නැත්නම් අපි කියනවා ලයිට් එනර්ජි කන්වර්ට් ඉන්ටු ඉලෙක්ට්‍රික් එනර්ජි. ආලෝක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. තේරුණා? ඒක තමයි මේකේ තියෙන විශේෂතාවය. හරි. මේ නිෂ්පාදනය වෙන විදුලිය මේකට හයි කරලා තියෙන සෙකන්ඩරි කිමිකල් සෙල් එකකින් මොකද කරන්නේ? ස්ටෝ කරලා තියලා අපිට ඕන වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක සකස් කරලා තියෙනවා. අපි කියන මොඩිෆයි කරලා තියෙනවා කියලා අපි කියනවා. තේරුණා? මොනවා කියන විශේෂ කාරණා ඔක්කොම මේක යටතේදී අපිට හම්බ වෙනවා. මේක ඉතින් ගොඩාක් වැදගත්. eco friendly පරිසර හිතකාමී ශක්ති නිෂ්පාදන ක්‍රමවේදයක්. ඉතින් මේක අපි වගේ රටවල් මොකක් කරන්නේ? අත්දැක බලන්න පුරු වෙනවා. එහෙනම් මේ කාරණේ දැන් සඳහන් කර ගැනීම